අයිබෝවන් ඔයාල හැම මුඟක් ආදරෙන් පිළිගන්න බබාට කෑම YouTube channel එකට. ඉතින් අද නම් මම ඔගලන්ට අරගෙන එන්නේ ටිකක් පැණි රස වැඩි කෑමක්. මේක දෙන්න පුළුවන් වෙන්නේ අවුරුද්දට වැඩි බබාලට විතරයි. කෙටි වේල් වලට හදලා දෙන්න පුළුවන්. උදෑසන කෙටි වේලකට රාත්‍රී කෙටි වේලකට වගේ බබාලට හුඟක්ම ආසාවෙන් කන්න හදලා දෙන්න පුළුවන් විදිය කෑමක් තමයි මේක. ඉතින් ඔයාලා තාමත් බබාට කෑම YouTube channel එක subscribe කරලා නැත්නම් අපේ channel එකත් subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා අලුත් video දාපු ගමන්ම දැනගන්න. ඉතින් අපිට ඕන වෙන දේවල් තමයි පාන් පෙති කීපයක්, ඒ වගේම jam. ඔයගොල්ලෝ කැමති jam වර්ගයක් ගන්න පුළුවන්. මුලින්ම මේ පාන් පෙති වල වාටි ටික කපා ගන්න ඕන. මෙන්න මේ විදිහට ඔයාලා ගත්තු පාන් පෙති ඔක්කොගෙම වාටි ටික කපලා අයින් කරගන්න. ඊට පස්සේ පාන් පෙත්ත අරගෙන රෝලින් පින් එකකින් හොඳට තුනී කරගන්න ඕන. දැන් අපිට ඕන වෙනවා jam ටිකක්. ඔයාලා කැමති jam වර්ගයක් ගන්න. jam ටික හොඳට පාන් පෙත්ත පුරාවටම ගා ගන්න ඕන. ඊට පස්සේ අපි මේක හුඟක් පරෙස්සමට මේ විදිහට රෝල් කරගන්න ඕන. මම ගත්තු පාන් පෙති ඔක්කොගෙම ජෑම් ගාලා මේ විදිහට රෝල් කරගෙන ඉවරයි. ඊට පස්සේ මේ පාන් පෙතිවල කොන් අපිට පුළුවන් ටිකක් ලස්සනට මේ විදිහට එක ගානකට වෙන්න කපා ගන්න. අනික පැත්තත් ඒ විදිහටම කපා ගන්න. ඉතින් ඒ අග කොටස් කපා ගත්තට පස්සේ අර අපි ගාගත්තු ජෑම් ටික මෙන්න මේ විදිහට හරි ලස්සනට පේනවා. ඊළඟට අපිට ඕන වෙනවා බිත්තරයක්. මම මේ බිත්තරයට ෆ්‍රෙෂ් මිල්ක් මේස හැන්දක වගේ ප්‍රමාණයකුත් එකතු කර ගන්නවා. ඊට පස්සේ කිරිත් එක්ක මේ බිත්තරය හොඳට මිශ්‍ර කර ගන්න ඕන. ඊට පස්සේ මේ ජෑම් රෝල් අරගෙන මිශ්‍ර කරගත්තු කිරි සහ බිත්තරවල හොඳට පොඟව ගන්න ඕන. ඉතින් මේ කිරි බිත්තර මිශ්‍රණයට අපිට කුරුඳු කුඩු චුට්ටක්, එහෙමත් නැත්නම් එනසාල් කුඩු ටිකක් වගේ එකතු කරගෙන සුවඳ කරගන්නත් පුළුවන්. ඔයාලා කැමති නම් වැනිලා වගේ දෙයක් උනත් බිංදු කීපයක් එකතු කරගන්න පුළුවන්. දැන් මම පෑන් එකට බටර් ටිකක් දාගන්නවා. බටර් ටික හොඳට පෑන් එක පුරාම ගාගෙන රත් වුණාට පස්සේ මම හදාගත්තු ජෑම් රෝල් ටික මේ විදිහට පෑන් එකේ අතුර ගන්නවා. ඉතින් අපේ මේ ජෑම් රෝල් ටික එක පැත්තක් මේ විදිහට දුඹුරු පාට වුණාට පස්සේ අනිත් පැති හතරම මේ විදිහට හරව හරව දුඹුරු පාට වෙනකල්ම පෑන් එකේ තියාගන්න ඕන. සම්පූර්ණ ජෑම් රෝල් එකම මෙන්න මේ පාටට එන ගානට ඔගොලු පෑන් එකේ දාලා පුළුස ගත්තට පස්සේ අපිට පුළුවන් මේක ලිපෙන් අයින් කරගන්න. මම දැන් මේ ජෑම් රෝල් එක හදාගෙන ඉවරයි. දැන් මේක තවත් රස කරගන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මම කුඩු කරගත්තු සීනි ටිකක් අරන් තියෙනවා. මේ වෙලාව වෙද්දි මම හදාගත්තු ජෑම් රෝල් ටික ටිකක් රස්නේ ගතියට තියෙනවා. මේ වගේ මද රස්නේ ගතියට තියෙද්දි ජෑම් රෝල් වල මේ විදිහට සීනි ටිකක් ගා ගන්නත් පුළුවන්. එතකොට මේක හරිම රසයි. ඉතින් ඔයගලන්ට මේක කරගන්න අවශ්‍ය නම් විතරක් කරන්න. මොකද හුඟක් පැණි රස වෙනවා මේ විදිහට සීනි වලත් දවටලා ගත්තාම. එහෙම අකමැති නම් මේ විදිහට සාමාන්‍ය විදිහට pan fry කරලා අපිට මේක අරගෙන කෑමට ගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ කෑමක් නිතරම ගෙදර හැදෙන්නේ නැති නිසා අපේ ගෙදර අය නම් මේ විදිහට සීනි ටිකකුත් දවටලා කන්න හරිම ආසයි. මේ විදිහට හදාගත්තු ජෑම් රෝල් අපිට බබාලගේ උදෑසන කෙටි වේලකට, හවස කෙටි වේලකට වගේ හදලා දෙන්න පුළුවන්. මේ කෑම එක ගැන කිව්වොත් මේක එහෙම පෝෂණීය ආහාරයක් නන් නෙවෙයි. අපිට මේක බබාලට හැමදාම හදලා දෙන්න පුළුවන් කෑමකුත් නෙවෙයි. ඉඳලා හිටලා පොඩ්ඩන්ට අර ඒගොල්ලෝ ආසයින වෙනස් කෑම වර්ගවල රස බලන්න, ඒ වගේ වෙලාවට පොඩ්ඩන්ට මේ වගේ කෑමක් හදලා දෙන්න පුළුවන්. බබාලා නම් හරිම ආසවේ. මොකද හරි ආසයින බබාලා පැණිරස කෑම කන්න. ඉතින් පොඩ්ඩන්ට ගෙදරදිම මේ වගේ පැණිරස කෑමක් හදලා දෙන්න පුළුවන්. ඉඳලා හිටලා පොඩ්ඩන්ට වෙනසකටත් එක්ක කෙටි වේල් වලට මේ වගේ කෑමක් හදලා දෙන්න ඔයගලන්ට පුළුවන්. මේක බබාලට වගේම අපිටත් ඕන තරම් කන්න පුළුවන් විදිය කෑමක්. හරිම රසයි. ඉතින් එහෙනම් ඔගොල්ලොත් හදලා බලන්න මේ රසම රස කෑම එක. අපි අලුත් වීඩියෝ එකදී අද දවසක හම්බ වෙමු. හැමතෙම සුබ දවසක්.